හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා අපේ බයිනරි පොඩ්කාස්ට් එකේ සෙකන්ඩ් එපිසෝඩ් එකට. ඉතින් මම දනංජ කාරියවසම්. මම ඔසඳ මාලිත් ඇතිස. ඉතින් ඔසඳ කොහොමද මොකද වෙන්නේ ওই පැත්තේ? මේ දවස්වල ඉතින් normal එක ඉතින් තියෙන pen test කටයුතු තියෙන අලුත් දේවල් ඉනියම් research කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම FP එක බලනකොට අපිට පේනවා අලුතෙන් හොඳ හොඳ post යනවා මේ දවස්වල VPN scan විශේෂයෙන්ම කොල්ලොන්ට FP යන්න බෑනේ අපි බ්ලොක් කරලා තියන්නේ මේ මොකද ඉතින් අපිට FP යන්න බෑ. ඔව් ඒක ඇත්ත ඔල FP ගියා නම් ඒක තමයි FP ගියොත් ඒක legal නැහැ ඇත්තම කතාව. ඒත් මට පේන්නේ මගේ නම් ගොඩාක් අය ලංකාවේ ඔක්කොම වගේ online තමයි ඉන්නේ ඇත්ත කතාව. ඒ වගේම අපිට පේනවා මේ දවස්වල කොල්ලොන්ට විතරයි VPNs පාවිච්චි කරන්න පුළුවන් කියලා memes යනවා, post යනවා. ඒ වගේම VPN කියන්නේ මේ ලොකු topic එකක් වෙලා තිනවා. සමහර අය අහනවා VPNs වලින් අපිව hack වෙනවද? මාගේ topics ගොඩක් දැන් යන්නේ. ඒ වගේම තමයි දැන් අපි මේ මේ පළවෙනි episode එක release කරත් එක්කම අපිට ගොඩාක් feedback ආවා. ඇත්තටම ගොඩාක් thank you. ඔයාලට ඔක්කොටම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ආපු feedbacks වලට. ඒ වගේම තමයි මේ second episode එකේ අනිවාර්යෙන් ගොඩක් අපි topics ආවා discuss කරන්න කියලා අපි සිලෙක්ට් කරගත්තා. ඉතින් අපි හිතුවා දැන් මේ අද මේ ටොපික් එක ගැන විශේෂයෙන්ම කතා කරන්න. එහෙම නේද දනංජ? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අපි මේ පොඩ්කාස්ට් එක පටන් ගත්තාන් පස්සේ අපිට ගොඩක් ෆීඩ්බැක් ආවා, ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා, ගොඩක් කට්ටිය අපිට තෑන්ක්ස් කරලා තිබ්බා මේ වගේ දේවල් පටන් ගත්තේ ගැන. ඉතින් ඒක අපිට ගොඩක් ඇත්තනම සතුටුයි. මොකද මේ දේ අපි පටන් ගන්න ටික කාලෙට කලින් හිතන් හිටිට අපිට අවසානටද කොහොමද chance එකක් හම්බුණා මේක පටන් ගන්න. ඉතින් මේ පටන් ගත්ත දේට ඕගොල්ලන්ගෙන් දුන්නේ ෆීඩ්බැක් එකේ මාර වටිනවා. ඉතින් අපි මේක ඉස්සරහට කරන් යනවා. අපි පුළුවන් තරම් try කරන්නේ මාසෙට episode 2ක් විතර වගේ කරන්න. අපි ඒක කොහොමද try කරනවා කරන්න. ඉතින් අපේ කාල වේලාවත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් thank you ආයපාරක් ඔය හැමෝටම අපිට feedback දෙන්න. ඉතින් ඒත් එක්ක ඔසඳ මේ මට විශේෂයෙන් කතා කරන්න ඕන මොකද මේ ලංකාවේ අද තියෙන පොඩි වාතාවරණය. මොකද ඔයාලට තාරංචි ඇති ඉතින් Facebook එකෙන් දකින්න තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියට Facebook block කරලා, social media ගොඩක් application block කරලා තියෙනවා, OTT application සෑහෙන්න block කරලා තියෙනවා ලංකාවේ පාවිච්චි කරන Viber, WhatsApp වගේ. ඉතින් ඒක තියෙන ලංකාවේ විතර යම් කිසි හේතුවක් නිසා තමයි අපිට ඒ දේ මුණ දෙන්න වුනේ. ඉතින් මම ඒක ඉතින් මම දකින්න ඒක ඇත්තට වෙනම කෝණකින්. මොකද අපි ඉන්ටර්නෙට් කියලා කිව්වහම අපිට ඒක ඇක්සස් කරන ෆ්‍රීඩම් එක තියෙනවා. ඉතින් අපිට අපේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න තියෙනවා. ඉතින් ඒවා කට්ටිය මිස්යූස් කරන නිසා තමයි අද අපිට ලංකාවේ කටට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. මොකද චයිනාවලත් මේ වගේ ප්‍රශ්නයක් කියලා දැන් චයිනා තියෙන සිටුේෂන් එකට ලංකාව යන්න ඕනේ නැහැ මන්නම් කියන්නේ. මොකද අපේ මනුස්ස ඊට හොඳ මානසිකත්වය තියෙන මනුස්ස. ඉතින් අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හොඳ විදිහකට. ඉතින් ඔහොම තමයි ඉතින් ලංකාවේ තත්ත්වය. ඉතින් ඒත් එක්ක මේ අපේ කටේ අලුත් වචනයක් සෙට් වෙලා තිබා VPN කියන වචනේ. ඉතින් ගොඩක් කට්ටිය මේ VPN කියන වචනය දැනගත්තට මේක පාවිච්චි කරන්නවත් නැත්නම් ඒකේ තියෙන බෙනිෆිට් නැත්නම් ඒකේ තියෙන වටිනාකම ඒ වගේ මේකේ තියෙන ඩ්‍රෝබැක්ස් එහෙම හරියට දන්නේ නැහැ කවුරුත්. කට්ටිය අර ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න ඕන නිසාම VPN පාවිච්චි කරන්න පටන් ගත්තා. Facebook එකේ post දාලා තිබ්බා කට්ටිය girls-ලා VPN පාවිච්චි කරන්නේ නැහැ, boys-ලා ටික විතරයි මේ VPN පාවිච්චි කරන්නේ, FB ආවිලා තියෙන හරි සාමකාමී වාතාවරණයක් තියෙන කියලා. ඉතින් ඒ වගේ joke post ගොඩක් තිබ්බා. ඉතින් ඔසඳ දකින්න තිය වගේ post සෑහෙන තිබ්බනේ ඔසඳ. ඔව් අම්බෝ සෑහෙන තිබ්බයි කියලා නම් කියලා වැඩක් නැහැ. මට මේ කියන්නේ ඇත්තටම කිව්වොත් දැන් VPN පාවිච්චි කරන එක ඉතාමත් ගංගා ලොකු දෙයක් වගේ නේ. අපි තමන් ගොඩක් අය තමන් හැක් කරන හැකර් කෙනෙක් බවට පත් වෙනවා VPN එකක් පාවිච්චි කරා කියලා. අර එහෙම කට්ටිය ඉන්න මානසිකව හිතපු අය. ඉතින් මේක නිකන් ලොකු දෙයක් ඇත්තටම. VPN කිව්වම දැන් ලොකු දෙයක්. ඒ වගේම තමයි ගොඩක් අය මගෙන් අහනවා මේ කොහොමද මේ ලොකු VPN එක සල්ලි වලට ගන්නෙ, කොහොමද කාලි ඒ වගේම කාලි වලින් පුළුවන් ද IP එක හයිඩ් කරන්න, ඒ කියන්නේ මේ IP එක හાર્ඩ් කෝ කරන්න කියලා. මේ වගේ ඒ කියන්නේ ඉතාමත් ඇත්තට සමාකල හිනත් වෙනවා මේ අහන ප්‍රශ්න වලට. හાર્ඩ් කෝ කරන්න කියලා අහන IP හાર્ඩ් කෝ කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් කට්ටිය ගැන හරි දැනුවත් වීමක් නැහැ. ඉතින් අපි ඒක හරි පැහැදිලි කිරීමක් දෙන්න ගොඩක් කට්ටියට. ගොඩක් කට්ටිය ගැන හරි ක්ලියර් අයිඩියා ගන්න නැහැ මොකද්ද මේ VPN එකක්. එහෙම නැත්නම් ප්‍රොක්සියා කියන එක මොකද කට්ටිය ගොඩක් ඒක පාවිච්චි කරන්න පුරුදු මේ ගිය සතිය වගේ. මොකද එයාට Facebook එහෙම නැත්නම් Twitter ඒ වගේ සමාජ වෙබ් අඩවි ඒගොල්ලන්ට ඇක්සස් කරන්න ඕන නිසා. ඉතින් ඔසඳ අපි මේගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමුනේ මොකද්ද මේ VPN එක කියන්නේ, ඒ වගේම මොකද්ද මේ ප්‍රොක්සි, ඒ වගේම SSH ඔය වගේ ප්‍රශ්න ගොඩක් අපෙන් අහලා තිබ්බා. ඉතින් අපි ඒ ගැන අපි කතා කරමු. මොකද එයාට අනිවාර්යයෙන්ම මේක ගොඩක් වැදගත්. මොකද එයාගේ තියෙන සමහර මතයන් අයින් කරගන්න, ඒ වගේම තමයි නොදන්න දේ අලුතෙන් එයාලගේ මනසට දාගන්න. මම හිතන ගොඩක් අපි දෙන අදහස් ටික වැදගත් වේවි.
ඉතින් ඔසඳ මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නකෝ බාන්ඩ මේ කටට VPN එක කියන්නේ මොකක්ද කියලා ඔයාගේ අයිඩියා එක මොනවද මේ මේක මේක අපි පාවිච්චි කරන එක ආරක්ෂිතද නැත්නම් මේක අපේ තියෙන ඩේටා මේක එළියට එක්ස්පෝස් වෙනවද කට්ටියට ඕක ලොකු ප්‍රශ්නයක් මොකද කට්ටිය කියනවා ඕපන් VPN එකක් පාවිච්චි කරනවා ෆ්‍රී VPN එකක් පාවිච්චි කරාම මගේ ඩේටා අයාලා ළඟ තියෙනවා මගේ ඩේට හැක් වෙයි මගේ යූසර් නේම් පාස්වර්ඩ් ඒවල් ළඟ තියෙනවා ඔය වගේ ගොඩක් තියෙනවා ප්‍රීමියම් පාවිච්චි කරන අයට ඒක එහෙම නැහැ ඉතින් ඔය වගේ අර මානසිකත්වයක් තියෙන ගොඩක් කටිනවා මිතන එක අපේ නොදැනත්කම නිසා මොකද අපිත් දන්නේ නැත්නම් අපි ඒ විදිහ තමයි ඒ ගැන හිතන්නේ ඉතින් ඔසන ඔයාගේ අයිඩියා මොකද්ද මේ 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 මේක ඇත්තටම මේ මේ ෆ්‍රී VPN එකක්ද නේද මේක මොකද්ද මේක තත්ති මේක මේ ඇත්තටම අපේ ඩේටා බ්‍රීච් වෙන්න පුළුවන්ද ඔව් අපි මුලින් කියන්න ඕනේ අපි ඇත්තට මේ පොඩ්කාස්ට් එකේ බලාපොරොත්තු වෙන්නේ අපි වැඩි ටෙක්නිකල් යන්නේ අපි හැමෝටම සරල විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ කියන්නේ යන්නේ ඒ වගේම කාටක මේ මේ පිළිබඳව ගොඩක් රිසර්ච් කරන්න අවශ්‍ය නම් අපි ලින්ක්ස් පෝස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඉතින් අපි මේ ඔව් ඉතින් අපි මේ අපි නිකම් මේ අපි මේ අපි මේ කන් ඩිස්කෂන් එක නෝමල් අපි හැමෝටම අන්ඩර්ස්ටෑන්ඩින් විදිහට තමයි අපි මේක කියන්නේ සරල සිංහලෙන් අපි දැන් ඔව් දැන් මේ 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 ටොපික් එකට ආවහම අපි පළවෙනිටම තමයි ගොඩක් අය අහනවා ප්‍රොක්සි එකක් කියන්නේ මොකද්ද කියලා දැන් අපි පටංගම් ප්‍රොක්සි එකකින් අපි ඉස්සර කාලේ අපි දන්නවා ඇති ගොඩක් වාර වෙබ්සයිට්ස් බ්ලොක් කරනවා අපි ප්‍රොක්සි එකක් පාවිච්චි කරනවා YouTube වීඩියෝ එකක් බ්ලොක් කරනවා සමහරක් වලට ලංකාවට බ්ලොක් එක ඇමරිකන් ඇමරිකාට විතරයි එතකොට අපි USB ප්‍රොක්සි එකක් පාවිච්චි කරනවා එතකොට දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මොකද්ද මේ ප්‍රොක්සි එකයි VPN එකයි අතර තියෙන වෙනස මොකද්ද කියලා කට්ටියට මෙහෙම ගැටලුවක් තියෙනවා දැන් ප්‍රොක්සි එකක් කියන්නේ ඒක අපි කියව ප්‍රොක්සි එකක් කියන එක ඔයාට ඔයාගේ මේ ගෙදර ලැප්ටොප් එක ප්‍රොක්සි එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඒක ඕන මැෂින් එකක් network කරලා තියෙන මැෂින් එකක් proxy එකක් බවට අපිට convert කරන්න පුළුවන්. ඉතින් proxy එකක් අපි connect වෙනවා කියන්නේ අපි වෙනම remote machine එකකට connect කරලා අපි browser එකේ තියෙන traffic ඒක හරහා තමයි අපි ඒ යවන්නේ. ඒ කියන්නේ අපි browse කරන අපි හිතන්න for example youtube.com ගියා කියලා ඒක වාගේ IP එකකින් නෙමෙයි යන්නේ. ඒ proxy එකේ IP එකකින් තමයි යන්නේ. එතකොට හැබැයි මෙතන තියෙන එකම වෙනස තමයි proxy එක මේ data ඔක්කොම unencrypted. ඒ කියන්නේ මෙතන අපි http proxy එකක් use කරොත් මෙතන encryption එකක් use වෙලා නැහැ. ඒ කියන්නේ වාගේ ISP හරි වෙනම ඇටැකර් කෙනෙක්ට හරි මේ බලන්න පුළුවන් මොකද්ද මේ ටෙන්ඩේට අපි ලොග්ස් ගත්තොත් මේ තියෙන ට්‍රැෆික් ගත්තාම මේවා එන්ක්‍රිප්ටඩ් ටැග් කියන්නේ මේ ප්‍රොක්සි එකට යන දේවල් නෝමල් වාගේ ISP එකට කනෙක්ට් බලන්න පුළුවන් අය වගේම ප්‍රොක්සිස් ගත්තාම ප්‍රොක්සිස් වර්ග තියෙනවා අපි මම විශේෂයෙන් කිව්වොත් අපි දෙකකට කැඩුවොත් http proxies තියෙනවා අනිත් එක තමයි sox proxies කියලා යනවා sox socksock sox කියන්නේ sox proxy එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔක්කොම ඒ කියන්නේ මේ මේ එකේ http traffic මේ ඔක්කොම ඒ කියන්නේ මේ එකක් අරහ යවන්නේ කෙනෙක් ටිකක් slow proxy එකක් http වගේ fast proxy එකක් නෙමෙයි ඉතින් මම sox වලට පස්සේ එන්න I think ඒ වගේ දෙකකට මේ proxies කැඩෙනවා මේක මම කියන්නේ දෙකක් කියලා වර්ග තියෙන මං කියන ප්‍රධාන වශයෙන් ඔයා දැනගන්න විදිහට කියන්නේ මේ දෙකක් තියෙනවා. තව දැන් අපි කත්තෝ දැන් අනිත් එක තමයි ඒක ලොකු ප්‍රශ්න තමයි මේ VPN කියන එක. දැන් VPN එකක් කියන්නේ එතරම් virtual private network එක. ඒ කියන්නේ මේක තනිකර encrypted. ඒ කියන්නේ end to end මේක encrypted. ඒ කියන්නේ VPNs වර්ග තියෙනවා. අපි කිව්වොත් layer 2 tunneling protocols කියනවා, point to point tunneling, SSH can secure shell, එකක් VPN එකක් එක්තරා විදිහක VPN channel එකක්. peer as a point to point යනවා. ඊට පස්සේ තව හොඳම මේකක් තමයි ඔයාලා හැමෝම දන්නවා port 443 can https ssl secure sockets layer tls කියලා කියනවා. ඉතින් මේවා මේ ඔක්කොම මේ එක ගණයකට අයත් වෙන දේවල්. يعني vpn protocols. ඉතින් අපි දැන් මෙහෙම ගත්තහම දැන් අපි කට්ටියක් අය අහනවා මේ free vpn එකයි premium vpn එකයි කියන්නේ මේ මොකද්ද මෙතේ තියෙන බහනකත් කියන්නේ. මෙහෙමයි free vpn එක vpn එකක් කියන්නේ අපි සල්ලි කිවන්න ඕන තමයි free vpn එක advertisements දෙනවා. connection bandwidth එක හරිම slow. ඉතින් අනිත් එක තමයි දැන් free මම කියන්නේ ඔයාලට නිකන් එදිනෙදා data browse කරන්න ඕන නම් YouTube යන්න ඕන නම් Facebook යන්න ඕන නම් free VPN එක පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තව මොකක් හරි නම් videos download කරන්න ඕන නම් ඒ ලොකු දෙයක් කරන්න ඕන නම් සල්ලි දීලා හොඳ VPN එකක් ගන්න පුළුවන් ඉතින් සල්ලි වලට. හැබැයි දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔයාගේ තියෙන මේ මේ මේවා කවුරු හරි බලයිද කියලා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර කල් ඔයාලා නිකන් internet ගියත් ඔයාගේම තියෙනවා ISP ට බලන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ඉතින් හිතන්න දෙයක් නැහැ. කියන්නේ මෙච්චර කල් බලපු එකේ ඉතින් කියන්නේ ඔයාලා normal free VPN එක පාවිච්චි කරලා සල්ලි ගාලා VPN එක පාවිච්චි කරත් අනිවාර්යයෙන්ම ඔයාලා ලොකු හොර වැඩක් කරනවා. ඒ කියන්නේ බැංකුවක් මොකක් කරලා කන්න හරි එහෙම නැත්නම් ඉතමත්
කිසිම පර්මිෂන් යන්නේ නැතුව වෙබ්සයිට් එකක් ස්කෑන් කරොත් හරි අනිවාර්යයෙන්ම ඔය කම්පැනි එකේ ලොග්ස් ගන්න නීතියට අයිතියක් තියෙනවා ඒ රටේ නීතිය අනුව. ඉතින් ඒ නිසා ඔයාලා VPN වලින් ඒ වගේ දේවල් අනෙතිකල් වැඩ කරන්න යන්න එපා. ඉතින් ඒ වගේ දේවල් වලට එහෙම වගේ දෙයක් ඒ කියන්නේ විශේෂ මොනවා හරි එතිකල් හැකින් වලට මොනවා හරි VPN එකක් පාවිච්චි කරනවා නම් ඒවට විශේෂයෙන් වෙනම ස්පෙસિෆික් VPNs තියෙන පොඩ ඇක්සස් කරලා බලන්න ලොග් සේව් කරන්න නැති VPNs එහෙම තියෙනවද කියලා. තවත් එකක් තමයි දැන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේ secure SSH මොකද්ද මේ SSH sorry SSH tunneling කියන්නේ මොකද්ද කියලා secure shell එක. ඉතින් ඉතින් මේ SSH tunneling කියන්නේ basically මම එක සාකල විදියට කිව්වොත් අපි connect කරන අපේ හිතන්න ඔයාලට VPS එකක් තියෙනවා කියමු සල්ලි වලට VPS එකක් ගන්නවා අපි connect කරන VPS එකකට. ඊට පස්සේ connect කරලා අපි SOX proxy එකක් හදනවා. ඊට පස්සේ ඒ SOX proxy එක අපි browser එකේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපේ browser එකේ traffic තනිකර අපේ යන්නේ secure shell එක හරහා යන්නේ. ඒ කියන්නේ SSH 2 තමයි tunnel එකෙන් තමයි යන්නේ. හැබැයි මේක ටිකක් slow. හැබැයි ඉතින් මේක තියෙන එකම advantage එක තමයි ඔය dedicated VPS එකක් තියෙනවා. ඔයාලට logs මකන්න පුළුවන්. ඉතින් බොකෝ තනික Linux box එකක් ඉඳන් නිකන් ඔයාලට logs ටික අයින් කරලා දාන්න. එහෙම නැත්නම් මෙතන තව තියෙන මේකක් තමයි අපි තව කට්ටිය අහනවා දැන් කොහොමද මුළු machine එකේම traffic secure shell එකක් හරහා යන්නේ SSH tunnel එකක් හරහා යන්නේ කියලා. ඉතින් ඒකට පුළුවන් proxy fire වගේ tool එකක් use කරන්න. මම කියන්නේ මේක එක උදාහරණයක් වගේ tools ගොඩක් තියෙනවා. එක මේ free ඒවා නම් මම දන්නේ නැහැ. ගොඩක් ඒවා සල්ලි වලට තියෙනවා. ඉතින් ඒ වගේ tool එකක් පාවිච්චි කරලා මුළු computer එකේම traffic ඔය SOX proxy එකක් හරහා යවන්න පුළුවන්. ඒ මුළු computer එකේම traffic කියන්නේ VPS එක හරහා. තව ප්‍රශ්නයක් තමයි මේ Tor ගැන. ඒ කියන්නේ මේ onion network එක ගැන. මේ Tor කියන්නේ මේක ඇවිල්ලා වෙනම මේක වෙනම දෙයක්. ඒ කියන්නේ මේක පාවිච්චි කරලා මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ Facebook යන්න කියලා. මොකද මේ Tor use කරනවා කියන්නේ අපේ traffic එක 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 routers වලට මේකනේ ඔය දැන් නිකන් Tor use කරනවා කියන්නේ routers ලෝකේ වටේම ඔයගේ තියෙන මේ packets යනවා. ඒ කියන්නේ routers ගොඩක් කරා. ඒක තමයි මේක anonymous network එකට මේවා trace back කරන හරි අමාරුයි. ඒ කියන්නේ අන්තිම ෆයිනල් IP එක ගත්තොත් ඒ IP එක පස්සකට පන්නගෙන ගියොත් IP routers ගොඩාක් අරහත් තමයි ඔගේ packet එක ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඇත්තටම මොකද දැන් ඔගේ route එක කියලා ගන්න බොහෝ දුරට දැන් හිතන්නේ කට්ටිය ඇත්තටම physical route එක කියලා නෑ. ඇත්තටම වෙන අපේ Tor application එක අපේ PC එක install කරාම අපිත් ඒ Tor network එකේ එක්තරා විදිහක route එකක් තමයි. ඉතින් ඔය වගේ තමයි ඒ කියන්නේ අපි ලංකාව ගත්තොත් එහෙම අපේ මේ geographical area එකේ කීප දෙනෙක් Tor application එක install කරන් ඉන්නවා නම් එතකොට ඒ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන හැම කෙනාම මේකේ Tor කියන ඇප්ලිකේෂන් නැත්නම් Tor network එකේ router එක තමයි ඒගොල්ලෝ ඇඩ් කරන්නේ. ඔව් එතකොට ඉතින් මේ වාගේ යන පැකර්ස් එක ඇමරිකාට යනවා, චයින වලට යනවා, ජපාන් වලට ගිහලා අන්තිමට තමයි ෆයිනල් ඩෙස්ටිනේෂන් එකනේ ගොඩාක් මේවට පින් පොයින්ට් වෙලා තමයි මේක යන්නේ. ඉතින් මේ Tor කියුවාම ඒක වෙනම deep web එකට අයිති වෙන පැත්තක්. ඉතින් ඒකේ වෙනම දේවල් තියෙනවා. අනිත් එක තමයි Tor use කරලා Facebook යන්න එපා. මොකෝ IP හැමතිස්සෙම change වෙනවා. ඔයාලා block කළා යනවා. ඒ හින්දා ඒක විශේෂයෙන් කියන්න ඕනේ. තව එකක් තමයි මේ deep web ගැන අපි podcast එකෙන් අප recommend කරන්න යන්නේ ඔය පැත්ත වැඩි research කරන්න කියලා. ඔව් මොකද Tor browser ගොඩක් කට්ටිය දාගන්නේ deep web කියන එක වචනෙත් එක්ක ඒගොල්ලන්ට මේක access කරන්න ගොඩක් කට්ටිය උවමනාව තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ Tor කියන application එක දාගත්තාම ඒක හරි පහසුවෙන් ඒගොල්ලන්ට access කරන්න පුළුවන්. ඉතින් අපි ඒක recommend කරන්නේ නැහැ මොකද යන්න කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ එකක් තමයි ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අන්තර්ජාලය සැරිසරනවා වගේ නෙමේ deep web එකේ access කරනවා කියන්නේ ඕගොල්ලෝ ඒවා කියලා register වෙනවා. සමහර ඒ වගේ තියෙනවා criminal case ඔය වගේ ගොඩක් ඒවට හොඳ තෝතැන්නක් තමයි deep web එක කියන්නේ. හැබැයි මේම ඒක පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක ඒ වගේම අපිට නරක විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔය දෙකම කොහොමදයි පාවිච්චි කරන්නේ කියලා තමන් තමයි තේරෙන්නේ. ඉතින් මේ පිළිබඳව يعني මේ ගැන ඉතින් විශේෂයෙන් research කරන නම් ගොඩක් පරිසම් වෙන්නේ ගොඩක් දන්නේ නැතුව යනවා. ඊට පස්සේ මම තව විශේෂයෙන් කියන්නේ malware, ransomware වගේ ගොඩාක් දේවල් ඔය deep web එකේ තියෙනවා. يعني install කරන්න ගිහිල්ලා කියන්නේ අවසන් වෙන්න. ඔය ඇත්තම මොකද මේ ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. ඒකේ ෆෝරම්ස් ගොඩක් තියෙනවා. ගොඩක් ඔය කට්ටි හොයාගෙන තියෙන ෆෝරම්ස් වල ඒ වගේ ලින්ක්ස් තියෙනවා. ඒගොල්ලෝ කිසිම දෙයක් හිතන්නේ නැතුව ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔටෝමැටිකලි දන්නේ නැහැ මේ එයාගේ PC එකේ මේ malware එක ඉන්ස්ටෝල් කරලා ඉවරයි. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටි එහෙම වෙලා තියෙනවා. ransomware එක ඉන්ස්ටෝල් කරනවා කියලා කියන්නේ ඔයාගේ PC එකේ තියෙන data ඔක්කොම encrypt වෙනවා. ඊට පස්සේ ඔයාලා decrypt කරගන්න ඒ date එක
අනිවාරෙන්ගේ රැන්ස් රැන්සම් වට ගෙවන්න වෙනවමයි තමයි. මොකද අනිත් එක ඕගලන්ට. ඔව් විශේෂයෙන් කියන්නේ රැන්සම් වේවල ඉස්සර වගේ නෙමෙයි. අද කාලේ පබ්ලික් කී ක්‍රිප්ට් එකරි පාවිච්චි වෙන්නේ. ඒ හින්දා කවත් හිතන්නවත් බෑ ඩිකිප්ට් කරන ටූල් එකක් පාවිච්චි කළා කී එක يعني ප්‍රයිවට් කී එකක් නැතුම්. ප්‍රයිවට් කී එක තියෙන ඇටෑක් කළා. ඉතින් පබ්ලික් ක්‍රිප්ට් ග්‍රැෆික් එක දන්න අය දන්න ඇති. අපි ඊමේල්ස් වල පාවිච්චි කරන PGP කියලා හරි අමාරුයි කඩන්න හිතන්නවත් බෑ. ඒ හින්දා රැන්සම් වේවල බේරගෙන සල්ලි ගෙවල් වෙනවා. ඒකෝ ඉතින් ඒට අම්තරගත කම්පියුටර් එක අම්තර කරන්න වෙනවා. ඔව් හිත හදාගන්න දෙන්නේ තමන්ගේ ඩේටා ටික තිබ්බ ටික කාට හරි පරිත්‍යාග කරා කියලා මුකුත් නැතුව. ඉතින් මේ නිසා ඒ දේ කරගන්න නැපා. මොකද මේ ගොඩක් කට්ටිය ඔය ඇප්ලිකේෂන් එකට ඔය ඇප්ලිකේෂන් දාගත්තාම මේ දේට මූණ දීලා තියෙනවා. හැබැයි කට්ටිය කියන්නේ නැහැ. මොකද තමන්ට ලැජ්ජයි. එහෙම දේකුත් තියෙනවා. මේ අවසානට උනා පස්සේ අයියේ මේක මේක මෙහෙම වුණා මේක අපව මේ කරන්නේ කොහොමද තමයි කට්ටිය හන්නේ. ඒ නිසා කවදාවත් ඒ දේ කරන්න යන්න එපා. ගියත් ඔයගොල්ලෝ එක්කෝ යන්න ඕන හරි පරිස්සමින්. ඔයාලට හරියට ඒ දේ ඇක්සස් කරන්න පුළුවන් නම් ඉතින් ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ එක පාවිච්චි කරලා හැබැයි ඒක හොඳ විදියට තමන් යන තමන් පාවිච්චි කරන විදිය තීරණය කරන්න ඕන තමන් තමයි. ඉතින් ඒත් එක මේ ඔසන කතා කරද්දි VPN ගැන කතා කරද්දි මට තව දෙයක් තියෙනවා ඒකට ඇඩ් කරන්න. මොකද ගොඩක් කට්ටිය VPN කියලා ගත්තාම ඒගොල්ලෝ හිතන්නේ මේ ඔය දැනට පාවිච්චි කරන ඔය පොඩි ඇප්ලිකේෂන් කියලා විතරයි. ඇත්තම නෑ. VPN අපි ටෙක්නොලොජි ගත්තොත් එහෙම කීපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි ඔය පාවිච්චි කරන එක ටෙක්නොලොජියක් තමයි IPsec කියන එක. එකක් අපි පාවිච්චි කරන සාමාන්‍ය නෙට්වර්ක් ලේ එකේ මනේ ලේයර් 3 කියන ලේ එකේ තමයි අපි IPsec ප්‍රොටෝකෝල් එක යූස් කරන්නේ. ඒක ඇත්තම ඉන්ට්‍රොඩියුස් වෙන්නේ IP version 6 එක අපු ටෙක්නොලොජි එකක් තමයි IPsec කියලා. කියන්නේ ඒත් එක තව පාවිච්චි වෙනවා ලේයර් 2 ටනලින් ප්‍රොටෝකෝල් එකක් L2TP කියලා. ඕගොල්ලෝ සමහර කට්ටිය දන්නවත් ඇති. ඒ වගේම point to point ටනලින් ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඔය ගොඩක් VPN softwares වල පාවිච්චි කරනවා මේ point to point ටනලින් ප්‍රොටෝකෝල් එක. ඔක Windows වගේ Windows Mac OS වගේ OS එක තමයි ඔය ගොඩක් දුරට අපිට අපි ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. ඒත් එක්කම SSL මදන් TLS secure support AS තියෙනවා. ඉතින් ඒකත් අත්තුනකොත් VPN ප්‍රොටෝකෝල් එකක් තමයි. ඔව් අපි හැමෝම දැන් ඔය අපි මොන web එක browse කරත් අපි පාවිච්චි කරන්නේ ඔය ලේයර් එක තමයි. මොකද අනිවාර්යෙන්ම අපි HTTPS කියලා කියන්නේ ඔය SSL තමයි. ඉතින් ඔක transport layer එකේදී පාවිච්චි කරන එක අපි TLS කියලා කියනවා. SSL අපි කියලාම ඇප්ලිකේෂන් එකේදී පාවිච්චි වෙන ප්‍රොටෝකෝල් එකට. ඉතින් තව එකක් තියෙනවා ඕපන් VPN කියලා. ඕපන් VPN කියන ඇප්ලිකේෂන් එක ඇත්තම කිව්වොත් මේක ගොඩක් ඔය තියෙන දැනට අපි ඉන්ඩස්ට්‍රි එක ගන්න තියෙන VPN ඇප්ලිකේෂන්ස් තියෙන ඔසඳ ඔය ඇප්ලිකේෂන් ගොඩක් පාවිච්චි කරන මේ ඕපන් VPN කියන ඕපන් ස්ටෑන්ඩඩ් එක තියෙන VPN ටූල් එක. ඉතින් මේක ඇත්තම වැඩ කරන්නේ point to point සහ site to site කියන විදිහ තමයි මේ ඕපන් VPN ඇප්ලිකේෂන් වැඩ කරන්නේ. ඉතින් ඒකත් එක්තරා විදිහක VPN ප්‍රොටෝකෝල් එකක්. ඊට අමතරව අපි දන්න එක තමයි කලින් කිව්වාගේ ඔසන කිව්වා SSH tunneling ගැන. ඉතින් SSH tunneling කියල ගමන SSH කියලා කියන්නේ ඇත්තම කිව්වොත් secure shell. ඒක ඇත්තම කිව්වොත් එහෙම remote access කරන්න තියෙන එක්තරා විදිහක ප්‍රොටෝකෝල් එකක්. ඔයගොල්ලෝ අහලාද සමහර telnet කියන ප්‍රොටෝකෝල් එක. ඉතින් telnet කියන ප්‍රොටෝකෝල් එකකින් සාමාන්‍ය අපි access කරනකොට ඒකෙදී transmit වෙන data ඔක්කොම clear text තමයි transmit වෙන්නේ. ඉතින් ඒක enhance කරලා තමයි ඒකේ newer version එකක් විදිහට තමයි SSH එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් SSH වලදී වෙන්නේ අපි යවන ඩේටා ටික එන්ක්‍රිප්ට් කරනවා. ඒකෙදී ප්‍රොසෙස් එක පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒ SSH කියන ටෙක්නොලොජි යූස් කරලා අපිට පුළුවන් අපේම කියලා VPN එකක් නැත්නම් අපි අපිට පුළුවන් SSH ප්‍රොටෝකෝල් එක through අපි පාවිච්චි කරන මොකක් හරි VPS එකක් එහෙම නැත්නම් එහෙම ඩෙඩිකේටඩ් සර්වර්යක් වෙන්න පුළුවන්. ඒ through අපිට පුළුවන් VPN tunnel එකක් create කරගන්න. ඉතින් ඒ වගේම මේ VPN tunnel එක අපි එක hop එකක් කරා අපිට ඕන නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් multiple hop කරා අපිට මේ route මේ traffic එක route කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් SSH relaying කියලා. ඒ කියන්නේ SSH traffic relaying කියලා කියනවා නැත්නම් tunneling relay කියලා කියනවා. ඉතින් ඒකෙදි කරන්නේ අපිට පුළුවන් අපේ එන මේ source request එක multiple hops හරහා අපිට ඒක transmit කරන්න අපේ destination එකට. ඉතින් ওই ටික තමයි VPN ගත්තාම එහෙම නැත්නම් proxy ගත්තාම main level එකට කතා කරන්න තියෙන්නේ. එහෙම නේ ඔසඳ? ඔව්. ඒ ඉතමත් හොඳ description එකක් දුන්නා ධනංජය. ඉතින් ඒක තමයි ඉතින් ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ. තව එකක් තමයි මම කියන දුන්නේ ගොඩාක් අය අහන ප්‍රශ්න තමයි අහනවා දැන් මේ මේ ෆෝන් එකකින් කොහොමද SSH tunneling කරන්නේ, අපි කොහොමද ලොකු VPN එකක් ගන්න, මේ වගේ ලොකු දේවල් අහනවා. මේ නිකන් සාමාන්‍ය මිනිස්සුත් අහනවා මේ වගේ ප්‍රශ්න. ඉතින් මට කියන්න තියෙන ඇත්තටම ඔයාලා එච්චර ලොකු හොර වැඩක් කරන්නේ නැහැ, නිකන් බ්‍රවුස් කරන්නේ. ඉතින් free VPN එකක් පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අවශ්‍ය දේ කරගන්න. ඔයාලා මෙතන මේ තාමත් කියන්නේ ලොකු හොර වැඩක් කරන්නේ නැහැ නම් ඒකදින් ඒක it's up to you. ඉතින් ඒ වගේ දෙයක් කරන්න නැති නිසා ඉතින් මේ පොඩි free VPN එක පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරුත් ඒ ගැන කියන්නේ ඇප්ලිකේෂන් එක ගත්තා කියලා, ඒ කියන්නේ තමන්ට කියන තමන්ගේ අවස්ථාව ඉස්සලා මොකද්ද කියලා බලන්න. මොකද වාට ඕන නම් අතරම Facebook වගේ
වෙබ්සයිට් එක ඇක්සස් කරනවා නම් ඕගොල්ලන්ට ඒකට SSH තනනීම යන්න ඕන ඕගොල්ලෝ free VPN එක use කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේද හැබැයි මොකද මේ ඕගොල්ලෝ කොහොමත් ওই ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන පටන් ගද්දී ඕගොල්ලන්ට අනිවාර්යයෙන් මේ to ඇප්ලිකේෂන් එකේ යනවා agreement එකක් accept කරන්න. ඉතින් මං හිතන්නේ ඔය ගොඩක් කට්ටිය කියනවා ඇති කියලා නේද? ඔසන්ද ගොඩක් කට්ටිය කරන්නේ ඔකට අග්ගාල accept කරනවා. මම කියනවා ඔගෝ හැමෝම කියවන්න. මොකද ඒකේදී ඇත්තටම තියෙනවා ඒගොල්ලන්ගේ legal terms and conditions වගේක් ඒ වගේම මොකද්ද මේගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකෙන් අපිට අපෙන් ගන්න permission කීපයක් තියෙනවා. ඉතින් ඒ ටික හරියට read කරන්න මොකද mobile phone එකට ඔයගොල්ලෝ දානවා නම් මොකද mobile phone ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා තමන්ගේ sensitive data දැන් store කරන්න. ඉස්සර වගේ නෙමෙයි මොකද phone එක හරිය අත ළඟ තියෙන නිසා ඒගොල්ලෝ tag ගාලා bank account numbers, bank account password ඔයගොල්ලෝ දේවල් save කරනවා. එතකොට ඔයගොල්ලෝ අපි හිතමුකෝ android mobile එකක් නම් ඔයගොල්ලෝ google App Store එකෙන් app එකක් ගද්දි හරියට check කරලා බලන්න ඒ download කරන application එක ඕගොල්ලන්ගේ මොන මොන දේවල් වලට permission ඉල්ලන්නේ කියලා. අපි හිතමුකෝ උදාහරණයක් application එකකට ඒගොල්ලෝ ඉල්ලනා වගේ notepad වලට ඊට අමතරව වගේ media වලට වගේ call history වලට වගේ permission ඉල්ලනවා නම් අත්‍තර මේක VPN නෙමෙයි. මොකද VPN එකක් නම් ඒක යාට අත්‍තරම අවශ්‍ය වෙන යාගේ android වල තියෙන network layer එකට. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ network interface එක create කරගන්න OS level එකේ පොඩි access එකක් විතරයි permission එකක් විතරයි ඇත්තම කිව්වොත් එම VPN tool එකට අවශ්‍ය වෙන ඊට අමතරව කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ application එක install කරද්දී ඒක check කරලා බලන්න. ඒක must එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම check කරලා බලන්න. නැත්නම් ඕගොල්ලෝ දන්නේ නැතුව වෙන application එකක් දාගත්ත කියලා කියන්නේ සමහරට ඔයාට දන්නේ නැතුව ඔයාව hack වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකේ අනිත් තව එක දෙයක් තියෙනවා මේකදී මේ ඔසඳ දැන් අපි සාමාන්‍ය VPN එකක් ගත්තාම ගොඩක් කට්ටිය බය වෙනවා මේ මෙයාලගේ data breach වෙයි කියලා. ඒ කියන්නේ username password අනිත් කට්ටිය ගණන් කියලා නෑ. ඇත්තට මෙහෙම කරන්නේ නැහැ. ඔයාලට බය නැතුව ඒ application එක use කරන්න පුළුවන්. හැබැයි ඔයා මොකක් හරි illegal දෙයක් කරලා ඉවරලා ඔයාව යම් කිසි දෙයකට අහු වුණොත් එහෙම අහු වුණාන් පස්සේ track කරගෙන ඉද්දී පාත් හරහා එතකොට ඔයා කියන්නේ අපි තුමුක පොලිසියෙන් එන්න පුළුවන් නැත්නම් CID ගන්න පුළුවන්. AI දැනගත්තොත් එහෙම ඔයාලා මෙහෙම application එක use කරලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් request කරන්න මේ VPN provider එකෙන් මේ යූසර්ගේ ට්‍රැෆික් ටික දෙන්න කියලා. මොකද අපි ඇක්සස් කරපු මොනවාද ට්‍රැෆික් ටික සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බයිනරි ඩේටා තියාගන්නවා ඒගොල්ලන්ගේ VPN සර්වර්ස් වල. මොකද ඒක තියාගන්න නැත්නම් කිව්වොත් එහෙම ක්ලයන්ට්ගේ ක්ලයන්ට්ගේ සර්විස් එක දෙන්න හොඳට දෙන්න ඕන නිසා. ඒ වගේම අපි ඇග්‍රි වෙද්දි අපි ඇක්සස් කරන ලොග්ස් කියන්නේ අපි යන URLs ඒගොල්ලෝ ලොග් කරන්ඩ ඒගොල්ලෝ අපින් පර්මිෂන් ගන්නවා. එතනකොට URL වලට වඩා ඒගොල්ලෝ ගන්න අපි ඇප්ලිකේෂන් එක කනෙක්ට් වෙද්දී අපි ඔතෙන්ටිකේෂන් පාර්ට් එක අපි කීපාරක් මේ ඇප්ලිකේෂන් ඇක්සස් කරාද අන්නේ අපි කොච්චරලා මේ VPN එකේ ලොග් වෙලා හිටද ඒ කියන්නේ VPN එක පාවිච්චි කරපු ඩියුරේෂන් එක වගේ දේවල් ඒ ইনফরমේෂන් ඒගොල්ලෝ කොහොමත් ඒගොල්ලන්ට තියාගන්න බැරිලවත් මොකයි ලීගල් ප්‍රශ්නයක් නිසා ඒ VPN ප්‍රොවයිඩර් එකෙන් ඒ ඩීටේල්ස් ඉල්ලුවොත් එමේ ඒගොල්ලෝ ලීගල් ડોකියුමන්ට් වලට අනිවාර්යෙන්ම ඒගොල්ලෝ දෙන්නේක සැදී පැහැදිලි සින්නවා. ඉතින් තමන් තීරණය කරන්න ඕන තමන් කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔසඳ මේත් එක්ක අපිට තව ප්‍රශ්න කීපයක් තිබ්බා. ඉතින් අපි VPN ටොපික් එක මෙතනින් ඉවර කරමු. මොකද මං හිතනවා අපි කියපු දේවල් ප්‍රමාණවත් වෙයි කියලා අපේ පොඩ්කාස්ට් එක අහන අයට. ඉතින් අපෙන් සහන් දේවින්ද සහන් දේවින්ද ප්‍රශ්නයක් අපෙන් අහනවා how to start InfoSec journey. අපේ කියන්නේ information security journey එක කොහොමද පටන් ගන්න. එහෙම නැත්නම් එයක් අපි information security ගැන ඉගෙන ගන්න පටන් ගන්න කොහොමද කියලා. ඉතින් අපේ පළවෙනි episode එක උනත් අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න අපි පළවෙනි episode එකත් අපි ඒ ගැන ටිකක් කතා කරා. ඉතින් අපි මේකෙත් සහන් ප්‍රශ්න ආපු නිසා අපි හිතනවා පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න කියලා. ඉතින් ඔසඳ මම හිතනවා ඒක ඔයාලට මට වඩා ඔයාලට හොඳ idea එකක් තියෙයි. ඔයා කොහොමද InfoSec journey එක පටන් ගත්තේ කොහොමද කියලා. මොකද මම ඇත්තටම information security වැඩිපුර කරන්නේ නැහැ. මගේ වෘත්තිය පැත්තෙන් මම කරන්නේ වෙන දෙයක්. ඔයා දැනට වෘත්තිය කරන නිසා මම හිතනවා ඔයාලට ඒ ගැන හොඳ idea එකක් තියෙයි කියලා. ඉතින් ඉන්ෆර්මේෂන් සෙකියුරිටි ජර්නි එක පටන් ගන්න මට අලුත් එක්කෙනෙක්ට මට කියන්න තියෙන්නේ ලංකාව ගත්තොත් විශේෂයෙන් ගොඩාක් අය මේ පිළිබඳව ඉන්න ලෙක්චරර්ස් ලවත් ඉන්න අය ඉතින් මේ පිළිබඳව වැඩි දැනුමක් නැහැ. මොකද මම ඇත්ත කිව්වොත් මම පොඩි කාලේ මට මතකයි මම ජාවා ඉගෙන ගන්නකොට මම කිව්වා මම සෙකියුරිටි සයිඩ් එකට ආසයි මිස් මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මිස්ලා කිව්වා ඔය සෙකියුරිටි කිව්වම වැඩි ගණන් ගන්නේ නැහැ කවුරුත් ඔක ලොකු ෆීල්ඩ් එකක් නෙමෙයි ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ඉතින් මට එකෙන් තේරුම් ගියේ ගොඩක් අයට හරි ක්ලියර් ආයිඩියාවක් නැහැ මොකද ඉන්ඩස්ට්‍රි එක වෙන්නේ කියලා. ඔව් ඒක සාධාරණයි. මොකද ලංකාවේ ඉතින් එහෙම මේ පිළිබඳව කවුරුත් එහෙම දැකලත් නැහැ ඉතින් ඉන්ඩස්ට්‍රි එක මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක මෙතන මෙතන නොලෙජ් එකේ මාධිකමක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මම ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න හදනකොට මම අහපු එක්කෙනාගේ මට පොසිටිව් රිප්ලයි එකක් ආවා. නෙගටිව් රිප්ලයි මම ආවේ ඔක්කොම කිව්වේ මේක කරලා වැඩක් නැහැ ෆියුචර් එකක් නැහැ අනාගතයක් නැහැ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ දැන් අපි තව එකක් තමයි කොහොමද ඉගෙන ගන්න කියන එක. පොත්වලත් නැහැ.
පොත්වලත් එච්චර කිව්වට මේ දැන් for example C++ ඉගෙන ගන්න ඕන නම් කෙලිම ලයිබ්‍රරි එකේ පොතක් තියෙනවා. දැන් ලයිබ්‍රරි එකේ පොතක් තියෙනවා how to hack කියලා පොත් තියෙනවද නැහැනේ. ඉතින් ඉතින් දැන් රිවර්ස් එන්ජිනියරින් කිව්වොත් මේ ටොපික් එක ගැන කොහෙන් ඉගෙන ගන්නද? කටිර ප්‍රශ්න තියෙනවා. ඉතින් මට කියන්න දෙන්නේ විශේෂයෙන් දැන් මේ පැත්තට ගොඩක් ආසයි නම් පටන් ගන්න හොඳම පැත්ත තමයි මුලින්ම පටන් ගන්න basics of හැම එකම basics ඉගෙන ගන්න පටන් ගන්න. ඒ කියන්නේ computer architectures ගැන CPU architecture ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න, network protocols ගැන ඉගෙන ගන්න, TCP/IP ගැන ඉගෙන ගන්න, UDP ගැන ඉගෙන ගන්න. ඉතින් මේවා කොහොමද function වෙන්නේ කියලා basics හොඳට හදා ගන්න. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ මුලින්ම programming පොඩ්ඩක් හොඳට ඉගෙන ගන්න. Python වලින් මම පටන් ගත්තා. ඉතින් මම ඇත්තටම කිව්වොත් පටන් ගත්තේ batch වලින් පොඩි කාලයක virus ලියන කාලේ. අර පොඩි පොඩි windows වල batch වලින් දීපු event තමයි මම programming වලට batch ඊට පස්සේ මම C වලට පැනලා ඊට පස්සේ C ටිකක් එච්චර දෙයක් මම කරගන්න يعني පොඩි කාලේ يعني ටිකක් complicated වැඩි ඊට පස්සේ මම python ටිකක් කාලයක් හිටා ඊට පස්සේ මම ආයි C API windows API වලට batch ආ ඉතින් ඒ වගේ මම කියන්නේ එක language එක පොඩ්ඩ හරියට ඉගෙන ගන්න. ඒකෙන් කරගන්න මෙහෙම language එකක් කිව්වහම තව confusing point එකක් තමයි ගොඩක් අයද තියෙන. දැන් කට්ටිය කියනවා මේ business tools හදන්න ඕනේ, එහෙම නැත්නම් ERP systems හදන්නයි scan universities වල අපි හදන්නේ language එක. මම කියන්නේ ඒව කරන්න කියලා. මම කියන්නේ programming language එකකින් for example basically http request එකක් කරන්නේ කොහොමද, reverse shell එකක් ගන්න කොහොමද, කියන connection එකක් ගන්න කොහොමද, එහෙම නැත්නම් cryptography පොඩි application එකක් ගන්න ඊට පස්සේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න මේ ඇප්ලිකේෂන් එකත් එක්ක. يعني ඔය හැකින් يعني හැකින් වලට සයිඩ් එක රිලේටඩ් දේවල් විතරක් පමණක් සීමා කරන්න. නැත්තම් වෙන්නේ මේ ලැන්ග්වේජ් එක ගණන් ගන්න ගිහලා අන්තිමට ඉවරයක් වෙන්නේ. ඒ හින්දා මම කියන්නේ පුළුවන් තරම් එකකට සීමා කරන්න කියලා. එහෙම නැත්තම් රෙජිස්ටර් එක ඕපන් කරන රෙජිස්ට්‍රි එකේ කී එකක් කියවන්නේ කොහොමද? එහෙම නැත්තම් අපි කොහොමද SQL injection automation කරන tool එකක් ඔය අනිත් වගේ පොඩි දෙයකින් පටන් ගන්න. ඊට පස්සේ මම ඔය app programming ඉගෙන ගන්න අතරතුරේම එකක් කරන්න එපා. ඒ වගේම පහින්න web application security වලට ඉගෙන ගන්න process scripting, SQL injection, CSRF, server side request forwarding, SSRF, ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ vulnerabilities ඉගෙන ගන්න. ඉතින් එහෙම කරලා ඊට පස්සේ ටික ටික web application මං කියන හැම ලේසි ඉගෙන ගන්න ඕකෙන්ට පුළුවන් පොඩ්ඩක් කාලය වැයකව. ඊට පස්සේ ඔතනින් බහින්න පුළුවන් penetration testing side එක, infrastructure side එකට. කොහොම කළා ඊට පස්සේ capture the flags තියෙනවා, CTFs තියෙනවා. ඊට පස්සේ ඕවා ඉගෙනගෙන ඊට පස්සේ බහින්න low level side එකට මං කියන අනිවාර්යෙන් touch කරන්න ඕන පැත්තක්. ඔක reverse engineering side එක, shell coding side එක. ඉතින් ඒ කියන්නේ ඔහොම ඔහොම තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් කියන්නේ wifi හැකිනුත් ඉගෙන ගන්න පුළුවන් තරම් කාලය වැය කරන්න. ඊට පස්සේ certifications තියෙනවා, certification paths තියෙනවා. අපි පෞගේ episode එකෙන් කතා කළා වගේ OSCP කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ penetration testing side එකේ යන certifications තියෙනවා. ඒව කරන්න පුළුවන් තමයි improve කරගන්න, update එකේ ඉන්න, practice කරන්න. එහෙම ඉබේම කරනකොට ඔයාට තේරෙනවා වගේ level එක මොකද්ද කියලා. ඊට පස්සේ බය නැතුව InfoSec field එකට හරිම කියන්නේ InfoSec කියන penetration testing field එක විශේෂයෙන්ම මොකද මේක ගොඩක් ඉතින් අපි මනසින් වැඩ කරන පැත්ත. يعني ගොඩක් මේක talent වෙන්න يعني හොඳට මේ අපි අප්ඩේට් වෙලා ඉන්න එන හැම අභියෝගයක්ම බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ හින්දා ඔයාලට රෙඩි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඔයාලට අනිවාර්යෙන් හොඳ තැනකට යන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ. ඒක මට අනිවාර්යෙන් ඔයාටම තේරෙනවා ලෙවල් එක මොකක්ද කියලා. මේ ඔක්කොම කර කර ඉන්නකොට ටික ටික නෙමෙයිකට එකපාර බෑ මේ ලෙවල් එකට එන්න අපිට කල් යනවා. ඉතින් කොච්චර වුණා ගිව් අප් කරන්න එපා මට කියන්න තියෙන්නේ. ඉතින් භාගයක් කරනකොට තේරෙයි වැඩක් නැහැ, දැන් මුකුත් නැහැ, ජොබ් එකකුත් නැකටත් නැහැ කියලා. එහෙම හිතන්න එපා. මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් අපි නිකම් මේක බොඩි බිල්ඩින් වගේ තමයි කල් යනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මට කියන්න තියෙන්නේ මේක කොහොමද පටන් ගන්න කියලා. සාමාන්‍යයෙන් ඉතින් අපි ඕනම දෙයක් ඉගෙන ගන්න, එහෙම නැත්නම් අපි ඕනම දෙයක් අපි එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යයෙන් අපිට කැපවීම කියන එක තියෙනවා. يعني අපිට ඌමනාව, එහෙම නැත්නම් අර M කියන වචනයෙන් කිව්වොත් එහෙම හරි. ඉතින් ඒක තමන්ට තියනවා අනිවාර්යයෙන්ම තමන්ට, ඒ කියන්නේ ඒ ෆීල්ඩ් එකේ පටන් ගන්න ඕන තැන තමන්ටම තීරණය කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් රිසෝසස් තියෙනවා දැන් අපිට අවේලබල්, අපිට ඇක්සස් කරලා අපිට ඉගෙන ගන්න. ඉතින් ඉස්සරත් එක සාපේක්ෂව අපි කරන බලනකොට ඉතින් ඉස්සර නම් extrem ලොකු රිසෝසස් ලංකාවේ තිබ්බේ නැහැ. හැබැයි දැන් අපිට ඉන්ටර්නෙට් කියන ෆැසිලිටියත් එක්ක අපිට ගොඩක් රිසෝසස් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉතින් පටන් ගන්නකට පුළුවන් අර ඔසඳ කිව් වගේ ප්‍රොසෙස් ආකිටෙක්චර්, එහෙම නැත්නම් CPU architecture කොයි වගේ තියෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එම x86, ඒ වගේම x64 වගේ process architecture, ඒ වගේම ARM architecture කොහොමද server architecture එකත් එක්ක වෙනස් වෙන්නේ, අන්න ඒ වගේ දේවල් මුලින්ම ඉගෙන ගන්න ගෙන් පුළුවන් ඕගොල්ලන්ගේ මේ journey එක පටන් ගන්න. ඉතින්
මහිතනවා සහන්ට අපි කිව දේව හොඳට පැහැදිලි වෙනවා ඉතින් අපේ ආන්සර් එක මං හිතනවා ප්‍රමාණවත් වෙන්න ඇති කියලා නේද ඔසන ඔව් අනිවාර්යයෙන් හරි ඒත් එක්ක ඔසන අපේ හෂාන් ලක්මාල් අපේ හෂාන් කියලා එක්කෙනෙක් ඉන්නවා මඳුරන්ලා යාළුවෙක් ඉතින් අතනකොත් හෂාන් තමයි හයිපර්ස්ටෙලා කියලා එයා වෙනම පොඩ්කාස්ට් එකක් කරනවා ඉතින් එයා හව ප්‍රශ්නයක් තමයි මොකද එයා ගොඩක් කැමති මේ ইনফরমේෂන් සිකියුරිටි ෆීල්ඩ් එකට එයා මං හිතන්නේ ඉදිරියට ඒ ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක් ඉතින් එයා අහනවා අපේ පර්සනල් එක්ස්පීරියන්ස් මොනවාද අපි මේ වැඩ කරන ෆීල්ඩ් වල කියලා ඉතින් මම මුලින්ම මගේ ෆීල්ඩ් එක ගැන කියන්නම්. ඉතින් මොකද මගේ ෆීල්ඩ් එක ඇත්තටම කොහොත් ইনফরমේෂන් සිකියුරිටි නෙමෙයි. මම ඇත්තටම ইনফরমේෂන් සිකියුරිටි මේ කරන්නේ ඇත්තටම මේ දේවල් ඉගෙන ගන්න මට ආසාවට. මම නැත්තම් මගේ හොබි එකට. මම ඇත්තටම වෘත්ති වශයෙන් කරන සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක්. ඒතර මගේ එක්ස්පීරියන්ස් එක සාමාන්‍ය ඔසතත් එක්ක කම්පයර් කරනකොට ගොඩක් වෙනස්. ඉතින් මට තියෙන ගොඩක් දුරට සර්වර් එක වැඩ කරන්න, ඒ වගේම නැත්තම් network layer එකේ වැඩ කරන්න, ওই වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ වගේම firewall devices ඕවත් එක තමයි මගේ job එක ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඒකදී එන experience එක සාමාන්‍යයෙන් හරි වෙනස්. මම හිතනවා අපේ experience අනිත්තරත් ගොඩක් වැඩගත් තේවි. අපි මේ කියන දේ සාමාන්‍යයෙන් අපි job එකට ගිහලා මුලින්ම පටන් ගද්දී අපිට පොඩි තියෙනවා පොඩි වෙනසක්. يعني field එකට අපි enter වෙද්දිම අපිට හිතා ගන්න බෑ අපි කොහොමද office එක ගිහලා සාමාන්‍යයෙන් පාලනීය පාර වැඩ කරන්න කියලා. ඒක මම හිතනවා හැමෝටම අලුතෙන් job එකට යන කෙනෙක්ට තියෙන experience එකක් වේවි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක එහෙම මට තිබ්බා. මට පටන් ගන්න තැන කොහොමද ඒ ඇත් එක බිහේව වෙන්නේ කියලා මට හිතා ගන්න බැරුව ගියා. ඉතින් ඒත් එක්ක ටික කාලයක් ඇද්දි එක්ස්පීරියන්ස් එක නිකන්ම මම කොහොමද මම වැඩ කරන්න ඕන. ඉතින් කොයි වගේද ඒ දේවල් වලට මම පුරුදු වෙන්න ඕන. ඉතින් ඔෆිස් එන්වයරන්මන්ට් එක කොහොමද තව කෙනෙක් එක්ක සුහදව වැඩ කරන්නේ සහ අපේ නොලෙජ් එක කොහොමද ඒ අතර ෂෙයා කරගන්නේ කියලා. ඉතින් ඒක වැඩ කරගෙන යන ගමන් තමයි මට ඒ එක්ස්පීරියන්ස් එක ආවේ. ඉතින් ඒත් එක්ක ටෙක්නිකල් වයිස් ගත්තාම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් අපි এডুকেෂන් ලේ අපි නැත්නම් ඇකඩමික් ලේ අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් අඩුයි අපි ඉන්ඩස්ට්‍රියල් කියලා පාවිච්චි කරනවා. අපි හිතමුකෝ අපි රවුටින් කන්සෙප්ට් එකක් අපි ඉගෙන ගත්තා කියලා අපි රවුටින් ප්‍රොටෝකෝල් එක බිහේව වෙන හැටි දන්නවා. හැබැයි අපි ඒක කන්ෆිගර් කරගන්න දන්නේ නැත්නම් අපි ඒ ජොබ් එකට ගියාන් පස්සේ එතනදී ඇත්තටම අපෙන් වැඩක් නැහැ. අපි දැනගෙන යන්න ඕන අන්නේක. ඉතින් අපිට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ලංකාව ඇතුළේ ඇත්තටම හොඳ අපි ගත්තොත් එහෙම නෙට්වර්ක් ගැන ගත්තොත් එහෙම අපි ඒ ගැන අපිට ප්‍රැක්ටිකලි කරන්න තැන් හරි අඩුයි. ඉතින් අපිට ඒ වගේ ක්ලාස් එකකට ගිහුණාත් ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් තැන් කීපයයි තියෙන්නේ. ඉතින් ඒ අර හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් අතේ හුරුව කියන එක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඕගොල්ලෝ ජොබ් එකට ගිහිල්ලා ඉවරලා එතනදී ඕගොල්ලන්ට තුන්තිම රවුටර්යක් කන්ෆිග් කරලා මේ දේවල් මේ කන්ෆිගරේෂන් එක මෙහෙම දාන්න කියලා ඒකට ඉතින් ඕගොල්ලන්ගේ අර අතින්ම එන්න ඕන හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ ටික ඉගෙන ගන්නත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න යනවා. ඉතින් ඒක මාරම වටින දෙයක්. ඉතින් ඒ ජොබ් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට දැන් වාගේ වැඩ කරන තැනට ගිහිල්ලා ඒවා ගන්න එක්ස්පීරියන්ස් එක. ඒ වගේම තමයි ඉතින් අපි සර්වර් සයිඩ් එකකට අපි ඉම්ප්ලිමෙන්ටේෂන් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් කැටගරයිස් තියෙනවා ඉතින් මම කරන ෆීල්ඩ් එකේ. ඉතින් ඔසද ඔයාගේ කරන ෆීල්ඩ් එක ගැනත් පොඩි එක්ස්පීරියන්ස් එකක් මෙයාත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. ඔව් මගේ නම් ඇත්තටම මම මේ ইনফরমේෂන් සිකියුරිටි ගැන මම ඇත්තටම security researcher කෙනෙක් වගේ ඉතින් මම ලංකාවේ ඉතින් කරේ මම කවදාවත් work කළේ නැහැ කමිට කලින් මම ලංකාවේ company එක කොහෙවත් ඉතින් මට එහෙම work experience ලොකුට නැහැ ධනංජයට වගේම ඉතින් මම ඉතින් ගොඩක් කරේ ඉතින් මම පුළුවන් තරම් මගේ self study කරලා improve කරගන්න එක තමයි කරේ ඊට පස්සේ මට මුලින්ම offer එකක් එනවා UK වලින් තමයි يعني මට මුලින්ම offers ආවා يعني Australia New Zealand වගේ ඇවිල්ලා ඊට පස්සේ හොඳ offer එකක් ආවා UK වලින් ඊට පස්සේ මට කටවස් කරන්න උනා මේ ඔක්කොම වෙද්දි මට ඇත්තටම අවුරුදු 21යි මේ ඉතින් මම ඇත්තටම කියන්නේ මම work කළා නැහැ මම ගෙදරට වෙලා වැඩිම මම degree එකක් නවත්තලා මම ගෙදරට වෙලා ඉන්න මොහොතේ තමයි මට මේ ඔක්කොම උනේ ඉතින් පස්සේ මම එහෙම experience එකක් මට තිබ්බෙත් නැහැ ඉතින් මම මේකට try වෙලා ඇත්තට මෙහි ගොඩක් වෙනස් working culture එක ඉතින් ගොඩක් වැඩ තියෙනවා ඉතින් ඒ වගේම තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉතින් මම එකපාරට නිකන් අහසෙන් අත්හැරියා වගේ තමයි මට උනේ මම හරිම stress වෙලා හිටියා opportunity එක මොකද හරිම අමාරු ඒ දේවල් මොකද specialization language wise soft skills මේ ගොඩක් දේවල් ඕනේ ඉතින් මෙහෙ වැඩ කරන්න ඉතින් මේ pen testing industry එක ඇත්තම ගොඩාක් advanced මට හිතාගන්න බැගුණා ඉතින් ලංකාවයි මේවයි compare කරන හරි අමාරුයි ඉතින් මෙහෙ තියෙන technologies ඉතින් එක තමයි අපි දැන් capture the flags වගේ දේවල් කරන එක හොඳයි but කලින් එපිසෝඩ් එකේ කිව්වා මේ ඇත්ත වර්ඩ් එකේ ගොඩක් වෙනස් මොකද ගොඩක් තනිකර ඇක්ටිව් ඩිරෙක්ටරි තමයි වැඩි හරයක් මේ තින් අපි ඉගෙන ගන්න ඕන රෙකෝඩ් ඩේටාබේසස් කියන MS SQL ගැන ඉතින් PHP වගේ දේවල් තාජි වෙන්නෙම නැහැ ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් මට කියන්නේ ඉතින් ජොබ් එකේ ඩේ ටු ඩේ ඉතින් අපි වැඩ කරනකොට
මට කියන්න තියෙන විශේෂයෙන්ම ඉතින් අපි හැමතිස්සම රෙඩි වෙලා ඉන්නවනේ මොන චැලෙන්ජ් එකක්වත් බාරගන්න පෙන් ටෙස්ට් කෙනෙක් වශයෙන්, ඒ කියන්නේ පෙන් ටෙස්ට් කෙනෙක් නෙමෙයි, කියන්නේ සිකියුරිටි කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන්. කන්සල්ටන්ට් කෙනෙක් කියන්නේ ජොබ් එක ඇවිල්ලා අපි එක්ක ගෙදර ඉඳන් අපිට වර්ක් කරන්න පුළුවන් දෙන රිමෝට් ප්‍රොජෙක්ට්ස් නම් වෙබ් ඇප්ලිකේෂන්ස් නම් එහෙම නැත්නම් අපි ක්ලයන්ට් ළඟට ගිහිල්ලා තමයි අපි මේ වැඩ කරගන්න මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් වගේ නම් ක්ලයන්ට් ළඟට යන්න. ඉතින් එහෙම තමයි මේ පෙන් ටෙස්ටින් ඉන්ඩස්ට්‍රි එකේ ඉතින් වර්ක් කරන්නේ මෙහෙ. ඉතින් ඒ වගේම තමයි හැම කෙනෙක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කරතම මේ ගොඩක් තියෙන වෙබ් ඇප් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්ටර්නල් එකක් වෙන්න පුළුවන්, එක්ස්ටර්නල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් වෙන්න පුළුවන්, නැත්නම් WordPress breakout එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් එක එක වර්ගයේ දේවල් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපි පෙන්ටෙස්ට් කෙනෙක් වශයෙන් වැඩි වෙලා ඉන්නවනේ, අපිට කියන්න බෑ අපි දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් මොකද මේක හරිම චැලෙන්ජින් ඒරිය එකක්. ඉතින් ගොඩක් හරිම ඉන්ටරෙස්ටිං අලුත් දේවල් ඉගෙන ගන්න. මොකද මේක බෝරින් වෙන්නේ නැති. තව විශේෂ දෙයක් තමයි reporting කියන එක. ඒක ගොඩක් වැදගත්. මොකෝ client තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මොනවද අපි ලියන්නේ කියලා. ඉතින් ඒර කිසි දැනුමක් නැහැ. ඉතින් ඒවා හරියට management summary එකක් කියන්නේ මොකද්ද කියලා ඒවා හැමෝටම මොකෝ pentest report එකක් ඉන්න company එකේ ඉන්න directors හිතන් කියවනවා. ඉතින් එයාලා තේරුම්ගෙන යන විදිහකට මේවා ලියන්න ඕනේ. ඉතින් මේවත් එකක් skill එකක්. writing skills කියන්නේ වෙනම එකක්. ඉතින් මේ ඔක්කොම වැදගත් වෙනවා මේ pentesting field එක. මොකද මේක නිකම්ම technical field එකක් නෙමෙයි. අපි කොහොමද අපි හොයාගත්තු දේවල් අනිත් අයට explain කරන්න නැත්නම් නිකම් මිනිහෙක්ට තේරෙන්නේ අපි නම් shell එකක් අරගෙන who am I named authority system කියලා පෙන්වුවට තේරෙන්නේ නැහැ. who am I root කියලා පෙන්වුවට linux machine එක නිකන් manager කෙනෙක්ට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ පොඩි command prompt එකක්ද කියලා ප්‍රශ්න කරා. ඉතින් ඒ හින්දා අපි මේ hard disk එක ලියන්න. ඉතින් ඒව දැනගෙන ඉන්න මේවත් ඇවිල්ලා මේ එක්තරා මේ skill set එක තියෙන විශේෂ skills. ඉතින් මට ඒ ටික තමයි දැන්ට මට කියන්න තියෙන මේ පිළිපදලා. ඔව් ඉතින් මොකද ඔසන්ද මම හිතන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොකද අපි දැන් ගත්තොත් ලංකාවේ කල්චර් එකක් ගත්තාම ඔසන්ද තියෙන්නේ ඇත්තටම දැන් ඔසන්ද ඉන්න තැනත් එක UK නිසා ඔතන කල්චර් සම්පූර්ණ වෙනස්. මොකද මේ අය වගේ නෙමෙයි ඔය කට්ටිය බිහිව වෙන්නේ. ඉතින් ඒත් එක ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක මම හිතන මාරම වටින එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔසන්ද හම්බෙච්ච චාන්ස් එක මාර වටිනවා. ඉතින් ඔසන්ද මම පර්සනලි දන්නේ ලොච්ච ලුක් කාලෙකුත් නෙමෙයි. ඉතින් මට හම්බෙච්ච හොඳ දක්ෂියක් තමයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඔසන්ද ගිය පාර ගොඩක් කට්ටියට යන්න පුළුවන් මේ කැපුවීම අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔසන්ද ඒත් එක්ක අපිට තව තියෙනවා අපේ ඊළඟ ටොපික් එක නේද? කට්ටියක් හාරලා බග් හන්ටිං. මොනවාද මේ වෙබ් ඇප්ලිකේෂන් වල සිකියුරිටි මොනවාද ඒවා කොහොමද අපි හොයන්නේ? මොනවාද මේ ලීගල් ඉෂුස්? වල්නරබිලිටි මොනවාද වෙබ් ඇප්ලිකේෂන් වල තියෙන බග් හන්ටිං ගැන විශේෂයෙන් හාරලා තිබ්බ. ඉතින් ඔසන්ද මම හිතනවා මේ බග් හන්ටිං කිව්වම මට වඩා ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. මොකද ඔයා කොමත් කරන්න ඔය වගේ දෙයක් නොතන මම ඉතින් බග් හන්ට් නැහැ. ඉතින් මම බග් හන්ටට අහු වෙන එක තමයි මම වෙන්නේ සාමාන්‍යයෙන්. මේ ඔසනවාන් කියන්නේ කෙනා මොකද්ද මේ ඇත්තටම බග් හන්ටින් කියන්නේ මොකද කියලා? ඔව් බග් හන්ටින් කියන්නේ ඇත්තටම අපි බග්ස් හොයන එක. දැන් අපි කියන්නේ බග් හන්ටින් කියන concept එක ඇත්තටම යන්නේ මේක pen testing නෙමෙයි. මෙතන අපි වෙන්නේ ඉතින් බග් එකක් හොයාගන්න එක තමයි. pen test කියන්නේ ඉතාලම හත්පසින් වෙනස් දෙයක්. මේ එක වගේ යන terms එකක් confusing හැබැයි. ඉතින් බග් හන්ටින් කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් Google එක, Microsoft එක, LinkedIn එක, eBay එක බග් හන්ටින් programs තියෙනවා. මෙතන කියන්නේ responsible disclosure කියලා. ඉතින් ඒ කියන්නේ අපි responsibility එකකන අපි වගකීමක් ඇතුව මොකක් හරි vulnerability එකක් හොයාගත්තොත් ඒ කියන්නේ application එකේ හරියද infrastructure එක නෙමෙයි infrastructure කතාවක් තියන්න බෑ. එහෙමයි නීති හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි application එකේ cross scripting හරි මොනවයි හොයාගත්තොත් ඒක report කරාම මෙයාලා rewards දෙනවා. ඉතින් මේක තමයි bug bounty එකක් කියන්නේ. මම කියන්නේ මම පොඩි කාලේ අවුරුදු මට මතක විදිහට මම 16 හරි 17 තමයි මම මුලින්ම Microsoft එකේ මගේ Hall of Fame එකේ නම ගහන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ bug hunting කියන එක දැන් ඇත්තටම මට දුකයි මේ field එක බලද්දි මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඒ කාලේ අර තිබ්බේ අපි ඒ කාලේ bug hunt කරනවා කියන්නේ අපිට හොඳ background knowledge එකක් තිබ්බයි කියන්නේ මේ web application shell uploading ගැනීම හොඳ knowledge එකක් තිබ්බයි. අද කාලේ මේ න රැල්ලත් එක bug hunting කියන්නේ ගොඩාක් කාලේ මේ නිකන් cross site scripting හොයාගෙන එලා hackers කියලා මෙම් පබ්ලිෂ් කරනවා. ඉතින් ඒව එහෙම නැත්නම් මොකක් හරි පොඩි ඉෂුව එකක් වෙලා කියලා buffer overflow එකක් හොයාගත්තා කියලා. ඉතින් ගොඩක් අය නම ගැහුවාම Google එකේ හරි එහෙම නැත්නම් Microsoft එකේ හරි eBay එකේ හරි ඉතින් ඒක ලොකු දෙයක් වගේ වෙලා ඊට පස්සේ අන්තිමට එයාලා ඒ ප්‍රසිද්ධියත් එක්ක හිතන මිනිස්සු මෙයාලා තමයි hackersලා කියලා. ඉතින් මම කියන්නේ මම නම් මේක recommend කරන්නේ නැහැ. මේ bug hunting කියන එක හොඳයි but මේක අන්තයට යන්න එපා. මොකද bug hunting කියන්නේ නිකන් අපි නිකන් ගගකට ගිහිලා මැනික් හොයන වගේ දෙයක්. මේකෙන් වට කවදාවත් රස්සාවක් කරන්න බෑ. ඉතින් සමහරව ඉන්න ෆුල් ටයිම් බග් හන්ටිං කරනවා. ඉතින් ඒක වගේ ලක් එකක් තෝරන්නේ ඒ බග් එකක් හොයගෙන. මොකද ඔය හිතන්න ඔය අමතක කරන්න එපා ඔයා වගේම තව 100ක් 200ක් විතර ඔය බග් එක හොයනවා කියලා.
ඉතින් ඉතින් මෙතන ලක්කකත් ඕනේ. ඉතින් මේ බග් හන්ටින් කියනක ඇත්තටම ඉට්ස් ගුඩ්. ඒ කියන්නේ අර නිකන් ජොලියට වගේ හොබි එකක් වගේ කරන්න හොඳයි. ඒත් මේක තමන්ගේ මේන් එකක් ප්‍රධාන දෙයක් වගේ කරගන්න එපා. ඒක ලොකු අමාරුවක් වැටෙන කවදා. එහෙම අමාරු වෙච්ච මිනිස්සු මම දන්නවා ඒකයි මම කියන්නේ. මේක වැඩි අන්තයට යන්න එපා. අනිත් එක තමයි බග්ස් හොයනකොට සාමාන්‍යයෙන් අර සමහර අය ඉන්නවා ක්‍රොස් සයිට් පොඩි දේවල් හොයාගෙන ලොකුවට පබ්ලිෂ් කරනවා. අර කොහොමද දැක්ක මේක හොයාගත්ත. ඒත් එහෙම කරන්න යන්නත් එපා. InfoSec ඉන්ඩස්ට්‍රි එක හරිම රෙපියුටේෂන් එක තියාගෙන යන්න. මොකද පොඩි පොඩි දේවල් වලට එහෙම ලොකුවට කියලා ඔවා CVs වල ලියන්න ගියාම අන්තිමට කම්පැනි එකට ගියාම පස්සෙම මාට් වෙනවා. ඉතින් ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් අවධානයෙන් වැඩ කරන්න. බග් හන්ටින් මේ අනිත් එක තමයි. ඉතින් issues කම් තව එකක් තමයි කට්ටිය අහනවා අපේ හැම වෙබ්සයිට් එකේම බග්ස් report කරන්න පුළුවන්ද? හැබැයි ඇත්තම කතාව බැහැ. ඔයාලට කිසිම අයිතියක් නැහැ ඕන නිකන් ඔයාලට ඕන ඕන කරන වෙබ්සයිට් වල ඒව ස්කෑන් කරලා මෙහෙම බග්ස් හොයලා ඒව කරන්න ඇත්තටම අයිතියක් නැහැ. මොකද එහෙම responsible disclosure publish කරලා නැත්නම් එහෙම ඔයා ඇත්තටම computer නීතිය අනුව අපේ මේ රටේ නීතිය අනුව නම් අපිට එහෙම වෙනම අපිට identity system එකකට අතවත් තියන්න බැහැ. ඉතින් එහෙම නැත්තම් සමහර වෙලාවට ඔයාලා බග් එකක් හොයාගත්ත වෙන්න පුළුවන්. ඔයාගේ network administrator report කරාට පස්සේ network administrator ඉතින් ඒක depends on administrator තමයි. ඉතින් යා හොඳයි නම් ඒක ප්‍රශ්න නැත්තම් ඔක resolve කරලා දා. එහෙම නැත්තම් ඔයා බැංකුවක් හරි මොකක් හරි එකක් scan කරන්න ගිහිල්ලා එහෙම කරොත් නම් මන්න හිතන්නේ සමාවත් දෙයි කියලා. ඉතින් ඒ නිසා ඒක depends on the site. ඒ හින්දා ඔය websites නම් එහෙම කාගින්වත් අහන්න නැතුව එහෙම scan කරන්න යන්න එපා. ඒක ඇත්තටම ලොකු error යන්න පුළුවන් වැරද්දක් මේ රටේ නම්. ඉතින් එහෙම scan එකක්වත් පටන් ගන්න බෑ. ඉතින් මට කියන්න තියෙන්නේ ඉතින් බග් හන්ටින් හොඳයි. ඒක බග් හන්ටින් වලට වෙන වෙබ්සයිට්ස් තියෙනවා. hackerone.com කියලා තියෙනවා. bugground.com කියලා වෙබ්සයිට්ස් තියෙනවා. මම register වෙලා වෙනම ඒවයි publish වෙනවා මේ bug bounties තියෙන වෙබ්සයිට්ස්. එතකොට ඒවට click කරලා ඒවයි තියෙන information බලලා යාලා කියනවා මේ වගේ issues report කරන්න එපා වැඩක් නැහැ කියලා. ඒවා හින්දා report කරන්න යන්න එපා. ඒක SSL issues සමාව check කරනවා. click jacking ඒ වගේ එපා කියනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් තව එකක් තමයි ඉතින් web application security කිව්වහම මම මේක පොදුවේ කියන දෙයක් තමයි. ගොඩාක් අය හිතන්නේ SQL injection, cross site scripting එහෙම කියලා. ඒත් එහෙම නෙමෙයි. web application security කිව්වහම ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් information gathering, configuration management, authentication, authorization, session management, business logic flows and data validation, cryptography, denial of service, web services, client side and phishing and error handling and login and it's applied and cross site scripting, SQL injection කියන මේවා එන්නේ data validation කියන topic එක යටතේ. ඒ කියන්නේ මේ data validation කියන topic එක යටතේ තමයි injection flows එන්නේ. කියන්නේ cross site scripting parameter, ඒ කියන්නේ HTTP parameter pollution, unvalidated redirection forwards, it is SQL injection, LDAP injection, XML injection, SSI injection, XPath injection, MX injection, code injection, remote file inclusion වගේ දේවල්. it is buffer overflows, HTTP splitting. ඊට පස්සේ denial of services යනවා. ඉතින් මෙන්නම යනවා regular exception denial of service. ඉතින් ඒ හින්දා මේ web application security කියන ඉතාම බැරෑරුම් topic එකක්. ඉතින් මේ SQL XSS හොයනකම මේ ඇත්තටම bug hunting කියන්නේ මේ web application එක issues වෙනවා කියන්නේ. ඒ හින්දා ඔය field එක හරියට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් හරි අමාරුයි. මොකද අද කාලේ හැම පොඩි අවුරුදු 12 ඉඳන් ළමයි පොඩි අය වුණත් පොඩි පොඩි XSS වල SQL injection හොයලා ඉතින් අර hackers වගේ එහෙම පත් වෙලා ඉතින් අර එක එක දේවල් වෙනවා. ඉතින් ඒ හින්දා මට කියන්න තියෙන ඔය topic එක හරියට ඉගෙන ගන්න කියලා. මොකද හරියට ඉගෙන ගත්තොත් ඕනම දයක් වටිනවා කියලා. ඔව් අනිවාර්යයෙන්ම සුදු. ඉතින් අපි හරියට ඉගෙන ගන්න දේ කොහොමත් හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතින් ඒත් එක්ක අපෙන් තව අහලා තිබ්බා අපේ චන්දික සහ හර්ෂණ සෙනවිරත්න web basic security optimization කියන්නේ මොකද්ද සහ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේම මේ WordPress vulnerabilities ගැනත් අහලා තිබ්බා. මේ සාමාන්‍යයෙන් අපි ගත්තාම මේ web basic security optimization කියොත් එහෙම normal අපි website එකක් හැම එකේ තියෙන basic security optimization එක අනිවාර්යයෙන්ම අපේ coding skill එක තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික يعني data validation අපිට මොකද password එකක් ගත්තා මේ password එක validate කරන විදිහ ඇත්තටම email එකක් නම් ඒ email එක කොහොමද validate කරන්නේ. ඉතින් ඒ වගේ basic security optimization ටික ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම developer කෙනෙක් නම් එහෙම නැත්නම් website design එක ඕ නැත්නම් front end developer කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන් මේ ටික දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒත් එක්ක vulnerability පැත්තකටත් එන්න WordPress වල ඉතින් මොකද මේ ඔයා දන්නවනේ දැන් මේ දවස්වල තියෙනවා කියලා පොඩක් ප්‍රසිද්ධ vulnerability ටික. ඔව් අපේ චන්දික කොරිතුවක්කු අහලා තියෙනවා.
මේ ලගදි අපෙන් අහපු ප්‍රශ්න තමයි මේ WordPress denial of service vulnerability එක නේ කියන්නේ CVE 2018-6389 කියන එක. ඉතින් මේක ඇවිල්ලා ඇත්තටම WordPress එකේ fix කරන්න නැති issue එකක්. මේක ඇත්තටම වෙන්නේ WordPress WP admin එකේ load scripts.php කියන මේ PHP ෆයිල් එක scripts load කරද්දී අපි මේ scripts තියෙන ඔක්කොම scripts එක, ඒ කියන්නේ scripts 200ක් 300ක් දුන්නහම වෙන්නේ PHP يعني PHP process එක දරා ගන්න බැහැ වෙලා CPU එක full 100% ගිහිල්ලා servers down වෙනවා. ඉතින් මේක ලොකු server එකක් නම් down වෙන්නේ නැහැ, but පොඩි server එකක් නම් මේක අනිවාර්යෙන් server එක down වෙනවා. ඉතින් මේක ඇත්තටම අත්හදා බලන්න පුළුවන් වලට මේක අපි මමත් අත්හදා බැලුවම වැඩ කරන 100%ක්ම මේ exploit එක. ඉතින් මේක fix එකක් නැහැ exploit WordPress එකේ. මේක fix කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපි කියනවා virtual patching කියලා. virtual patching කියන්නේ code අපිට fix කරන්න බැරි නම් අපිට පුළුවන් Apache වල තියෙන HT access වලින් එහෙම mod rewrite වලින් fix කරන්න. මොකද්ද මේ mod rewrite කියන්නේ කියලා මම basically කිව්වොත් එහෙම මේක ඇවිල්ලා ඇත්තටම අපා කියන්නේ මේ web application firewall එකක්. يعني මේක open source web application firewall. web application firewall කියන්නේ අපි කෙටියෙන් කියන WAF කියලා. ඉතින් මේක වැඩ කරන mod security කියන එක වැඩ කරනවා major يعني ගොඩක්ම හොඳම major web server platforms වල Apache, IIS, Nginx මේ වගේ අපි පාවිච්චි කරනවා. ඉතින් මේක Linux වල install කරන්න පුළුවන් ඔයාලට. install කරලා අපිට පුළුවන් basically මම සාරලව කිව්වා ඔයාලට WP admin එකේ තියෙන ඔක්කොම access නවත්තන්න. කියන්නේ තියෙන කියන්නේ වෙනම ඔයාලට පුළුවන් access නවත්තන්න නෙමෙයි sorry password එකක් දාන්න. ඒ කියන්නේ http basic auth එකක් දාන්න පුළුවන්. මේ සාරල උදාහරණ කිව්වොත්. එතකොට ඔයාලට විතරයි මේ directory එක access කරන්න පුළුවන්. දාන්න username මයි password එක දාගෙන වෙන කාටවත් access කරන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම නැත්නම් ඉතින් ගොඩාක් ඔයාලට වෙනම ක්‍රියේටිව් විදියකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අර load scripts කියන එක ෆයිල් එක වෙන කාඩ් කියන්නේ ඒ directory එක access නොකරන විදියට හරි ඒ කියන්නේ ඔයාලට විතරක් access කරන විදියට මේ ලස්සනට මේ rule set එක හදලා ht access file එක හදන්න පුළුවන්. ඉතින් අපි මේක ගැන ඔයාලට in depth යන්න පුළුවන් පොඩ්ඩක් Google කරවත් මේක fix කරන්න හැටි අපි මේ පිළිබඳ fix එකක් අපි publish කරන්නම් description එකේ. ඔය වගේ තමයි සාමාන්‍ය අපි vulnerability එකක් ගත්තාම ඔය වගේ ඉතින් fixes තියෙනවා. ඉතින් අපිට භාවිතා කරපම් virtual fixes තියෙනවා. ඉතින් අපි ඒවා හරියට කොහොමද කරන්නේ කියන එක අපි idea එකක් තියෙනවා. අපි ඒක research කරලා තමයි අපිට හොයාගන්න වෙන්නේ. ඉතින් ඔසඳ මේ ඉතින් අද අපේ කාල වේලාවත් හරියාගෙන ඉන්නේ. ඉතින් අපිට request කරලා තිබ්බා පොඩ්ඩක් මේ time duration අපිට අඩු කරන්න කියලා. සමහරවිට අපි technical දේවල් කතා කරන නිසා boring වෙනවා දන්නෙත් නැහැ. ඉතින් අපි හිතුවා මේ episode පොඩ්ඩක් අඩුවෙන් කරන්න ගියා. එහෙමයි කියලා ලොකු අඩුවක් වන්නේ නැහැ. නමුත් අපි ටිකක් අඩු කරන්න හිතුවා. ඉතින් මේ අපේ අලුතෙන් අපි හැදුවා මේ binary podcast එකේ community එකක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා ඒකට join වෙන්න. මොකද ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න discuss කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ technical knowledge එක සහ theoretical හැම knowledge එකම ඕගොල්ලන්ට share කරන්න පුළුවන්. ඕගොල්ලෝ හොයාගන්න දේවල් ඕගොල්ලන්ගේ හැපිටම ඕගොල්ලෝ මොකක් හරි vulnerability එකක් හොයාගත්තා ඒක උන ප්‍රශ්නය share කරන්න. ඒ වගේම අපි හිතමුකෝ ඔවා එක්ස්ප්ලොයිට් එක ඩෙවලොප් කරා කියලා ඒ දේවල් ෂෙයා කරන්න. මොකද ලංකාවේ ඉන්න අපිට අපි අපේ මිස්කේස් ටික අපි එකතු වෙලා ඩෙවලොප් කරගන්න මැරෙන්න. ඉතින් අපිට වෙන අයගෙන් සපෝට් එකක් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ දේවල් අපේ ගෲප් එකේ ෂෙයා කරන්න. ඕගොල්ලෝ ප්‍රශ්න දෙනවා අනිවාර්යෙන් අහන්න. ඒත් එක්ක ඉතින් අපි මේකත් එක්ක YouTube channel එකක් හදලා තියෙනවා. ඉතින් මොකද සමහර කට්ටියට Soundcloud එකේම අහන්න බැරුණාම සමහර කට්ටිය YouTube එකෙන් අහන්න. ඉතින් YouTube channel එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් ඒකත් අපේ පොඩ්කාස්ට් එක අහන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා facebook.com/binarypodcast කියලා. ඉතින් ඒකට අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. ඔයාලගේ තව යාළුවෝ ඉන්නෝ නම් ඒකට ඉන්වයිට් කරන්න, join කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මම හිතනවා මේක අපි අද කතා කරපු දේවල් අද දේවල් ටික අනිවාර්යයෙන්ම ඕගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔසඳ මහරි කියන්න තියෙනවද? මට කියන්න තියෙන විශේෂයෙන්ම thank you very much අපිට ආ feedbacks වලට කලින් කිව්වා වගේම. ඉතින් අපි මේකත් අනිවාර්යයෙන්ම අහලා ඔයාලගේ තියෙන comments, feedback, criticism මේ ඔක්කොම publish කරන්න. ඉතින් ඇත්තටම මේ අපිට ඔයාලා දෙන feedback වැඩියෙන් feedback දෙන්න තමයි අපිට motivate වෙන්නේ තව episode එකක් කරන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ feedback එක අනිවාර්යයෙන් අපිට ගොඩාක් වටිනවා. ඔයාලා ඕන විදිහක feedback අපිට එවන්න, තියෙන ප්‍රශ්න කියන්න, කතා කරන්න. තව මේක ඔයාලගේ යාළුවෝ අතර මේක share කරන්න. අපි මෙහෙම දෙයක් අපි කරනවා කියලා. ඉතින් ඇත්තටම
මට ගොඩක් සතුටුයි අපිට කලින් අපේ ෆීඩ්බැක් නිසා. හරි. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අපේ page එක like එකක් දාන්න. ඒක මාර වටිනවා අපිට. ඉතින් ඕගොල්ලන් comment අනිවාර්යයෙන්ම අපිට දාන්න. යාළුවත් එක්ක share කරගන්න. අනිවාර්යයෙන්ම අපේ අපිට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ feedback එක එවන්න. මොකද අපි දැන් කතා කරන දේවල් technical වැඩි නම් ඒක අඩු කරන්න ඕන නැත්නම් තව වැඩි කරන්න ඕනද? ඒ වගේ ඕගොල්ලන් අනිවාර්යයෙන් feedback ටික අපිට එවන්න. මොකද ඒක ඊළඟ episode එක ගන්න අපි edit ටික හදාගෙන අපි කරන්න යන්න පුළුවන් ඒකයි. ඉතින් එහෙනම් අපි ඔස්සේ අපි මෙතෙන් නවත්තමු. අපේ සෙකන්ඩ් එපිසෝඩ් එක. එහෙනම් මම ධනංජ කාරියවසම්. මම ඔසඳ මාලිත් ජයතිස්ස.